लादालू पे ती पीयूं एकीनेक मत पटली सनी मवन एक में कवात नकी आदर आई आदर आई सरत सनी मवन आदर आई आदर हिंद सलेना लव मत खंदूल की लंबी बैलू काल से निहस उतूरती सितु इली सेना उदी बैंद गेना आदर आई आदर आई लादा लूपे ती पीयूं एकीनक मत बदली बंबरुं बामना लवनत वतन की अरु तक सोयना रस दुन देने तकी सितु इली सेना उदी बैंद गेना आदर आई आदर आई लवन मत नुवन एकीनेक मत पटली ලස්සන කතාවක් කියලා දුන්නම් දැන් නිදා ගන්නකෝ ඒ කතාව ලස්සනයි නේද රූබි ලස්සනයි මම ඒ අකින්නට චුට්ටක්වත් බය නැහැ තාත්ති මම දන්නවනේ පැටියෝ මන්දාකිණිය කරකේ විශ්ව ශක්ති පීඨය ආශිර්වාදයයි අහං බ්‍රහ්මස්මි අහං බ්‍රහ්මස්මි අහං බ්‍රහ්මස්මි යහපත් වෙන්න යහපත් වෙන්න යහපත් වෙන්න විශ්වා මේ රටේ යහපත් කම කියන්නේ සාපයක්
හැම අයහපතක්ම ආශිර්වාදයක්. යමු අපි. චන්දෙන් පත් වෙච්ච අලුත් නාගරික මන්ත්‍රී උපාලි උපාලි සිරිමෙවන් අනේ මන්ත්‍රීතුමා මේ ඔබතුමා ඉදින් මෙහෙට මේ විශ්වයේ පිහිට පතාගෙන ඇවිල්ලා නැති නිසා අපිට මේ මූණ හුරු නෑ හැබැයි ඉතින් ඔබතුමා මේ මෙහින් චන්දිල්ලුවට මේ පළාත කෙනෙක් වෙන්න බෑ නේද මොකද මේ මෙහි දේශපාලනය කරන අය ඉතින් අපි දන්නවනේ නෑ මම හීන් දණ්ඩාවේ මම දන්නේ නැතුව මගේ නම අපේ පක්ෂයෙන් ලිස්ට් එකට දාලා එකපාරටම මම නාගරික මන්ත්‍රී කෙනෙක් වුණා මෙතුමන් ලැබිලා කියනකොට තමයි සීන් එක ගන්නෙ ඉතින් මා හා හා උපාලි දැන් ඌව මෙතනට වැඩක් නැහෙනි කොහොමාරි තමුසේ නාගරික මන්ත්‍රී කෙනෙක් වුණානේ ඒකනේ වැදගත් උපාලි මේ ඉන්නේ විශ්ව බල විශ්ව ශක්ති විශ්වජිත් යෝගී තුමා ඒ වගේම මේ ඉන්නේ තුමගේ ප්‍රාණය හා සමාන ධානලාභී දයානි මාතා යම් යම් අවස්ථාවන්වලදී අපිට මෙයාලගේ උදව් අවශ්‍ය වෙනවා තේරුණා තාම නන්නේ හැබැයි මෙහෙම යද්දි තේරෙන්නේ නැහැ ඉතින් විශ්ව කොහොමද බිස්නස් අපි මෛත්‍රී මල්ලිට කියලා පොඩි වැඩක් කරගත්ත කියලා ආරංචි. ඒකන අනතුරු වංගවන්න තමයි මම මේ ආවේ. එතන බොඩිස් තුනක්. අපි අලුතෙන් නගර සභාව පිටුප අවස්ථාවේ අපේ නගර සීමාව තුල මෙහෙම දේවල් වෙන එක අපිට ඉතර හොඳ නෑ විශ්ව. ඒක මේ හදිස්සියම ඒක මේ ඇත්තටම හදිස්සිය සිද්ධ වෙච්ච දෙයක් නගරාධිපතිතුමා මේ යෝහානි කියලා මැඩම් කෙනෙක්ගේ ඉල්ලීම අපට දාන්න බැරි තැන සිද්ධ වෙච්ච අපරාධයක්. එතුමිය දීර්ඝ කාලයක් තිස්සේ අපේ ක්ලයන්ට් කෙනෙක් හොඳ ක්ලයන්ට් කෙනෙක් සල්ලි කඳක්. එතුමියගේ ඉල්ලීම අහක දාන්නම බැරි තැන තමයි ඔය අපරාධය සිද්ධ වුනේ. හැබැයි ඒ අපරාධයත් එක්කම එතුමිය කෝටි 4500ක දේපලක් එක්ක වැඳබුවක් වුණා. කෝටි 4500ක් එක්ක මයි කෝටි 4500ක වැඳපුවා විශ්ව මේක සෙල්ලමක් නෙමෙයි කෝටි 4500ක් නෙමෙයි කෝටි 2300ක් වුණත් එතන මිනිමරුන් තුනක් සිද්ධ වෙලා තියෙනවා ඒකට නීතියෙන් බග උත්තරකාරයෝ හොයයි හැබැයි අපේ මේ මෛත්‍රී මල්ලි විහෙම මේවට අල්ල ගන්නව නෙමෙයි එහෙම වුණොත් විශ්ව ගැනත් මට බලා ගන්න වෙනවා අයිසේ අත ගන්න එපා ඔයෝ වාඩි වෙනවා කවුද යර්ගෙනි දැක්කේ නගරාධිපති කම ඔක නගරාධිපති උනේ මම හින්දා මම අතදි කරලා වියදම් කරපු හින්දා මම වෙන මට පාට එක දා हमको तो अहानी
පලිගැනීමක් වෙනුවෙන් තමන්ගේ ස්වාමි පුරුෂයයි එයාගේ හොරගෑනිවයි මල්ලිවයි මරන්න තරම් හයියක් තියෙන ගෑණියෙක්ව අඳුන ගන්න මාත් කැමතියි. ඒ ප්‍රශ්නේද? නෑ නෑ නෑ. විශ්වට මෛත්‍රී මල්ලි ලව්වා ඒ ගෑණි වෙනුවෙන් මිනි මරන්න පුළුවන්. මං ඒ ගැන හොයද්දි විශ්වට පොඩ අවුල් නේද? නෑ නෑ එහෙම අවුලක් නෙමෙයි නගරාධිපතිතුමා. ඔබතුමා නිසානේ ඉතින් මේ හැම දෙයක්ම ඈ මං කියවානේ මඩම් හම්බෙන්න පුළුවන් විදියට ලෑස්ති කරලා කියන්නම්කො. නෑ අවශ්‍ය වෙන්නේ නෑ. මං ඒ හැම දෙයක්ම බලා ගන්න. පොලිසියෙන් අත දාලා අවුල් කරගත්තට පස්සේ ඤම්පචං ගාගෙන එනවා හැම නෙමෙයි මාව හම්බු වෙන්නේ. ඔය ඉතින් යන්නද නැගිටි? තව ටිකක් වෙලා හිටියනම් ගවන්නේ මඩම් මොන කියලා මොකද යකි දැන් මේ. මෙහෙට එනවද? නෑ නෑ නෑ. අවශ්‍ය වෙන්නේ. අනික මම මෙහෙට ආවේ ඒ ගැනම කතා කරන්න විතරක් නෙමෙයි. මට තමුසෙලාගේ විශ්ව ශක්තිය සතියකට දෙකකට අවශ්‍යයි. ඒ කිව්වේ නගරාධිපතිතුමා? ඒ කිව්වේ දයානේ. මට මේ කෙල්ලව සති දෙකකට විතර අවශ්‍යයි. අනේ මොකද්දයි මේ හැම මගුලටම අනේ හුනේ ගන්න? තමුසෙ කෙලින් කියනවා තමුසෙට දෙන්න පුළුවන්ද බැරිද? අනේ නගරාධිපතිතුමා එහෙම දෙයක් නෙමෙයි නගරාධිපතිතුමා දැන් එකපාරටම ගහෙන් gediyenna වගේ ඔහම ඉල්ලුවාම අපි මොකද කරන්නේ? අපිත් අමාරු වෙන්නේ. හරිද මේ මිනිස්සු දාලා තියෙන පොයින්ට් ඒකට මොකද කරන්නේ? එහෙම වුණාම මගේ විශ්ව ශක්තිය මේ කියලා වෙන්නේ. අනේ ඔය අපොයින්ට්මන්ට් දාන ওই බල්ලට තමුසෙට නෙමෙයි මටයි මෙතන කෙලවිලාද? ඉස්සර වගේ නෙමෙයි මේ පාර නගර සභාවේ විපක්ෂ ශක්තිමත්. මම බොහොම අමාරුවෙන් නගර සභාව කරගෙන යන්නේ. උන්ගේ ගැහිලි අල්ලන්න මට කෙල්ලව සති දෙකකට ඕනේ. එච්චරයි කතාව. හරි හරි නගරාධිපතිතුමා අපි හිමින් කතා කරලා ඉතින් මේකට විසඳුමක් ගමු කොනේ. කතා අනවශ්‍යයි. මං කියන විදිහට වැඩ සිද්ධ වෙන්න ඕන. උබල යම මට කෙල වෙනවා කියන්නේ මේ විශ්ව ශක්තිය හැම දෙයකටම කෙල වෙනවා. මුන්ට ඒක තේරෙන්නේ නැහැ නේ උපාලි. අපි සඳුද එනවා. කෙල්ලවල ඇස්ති කරලා තියන්න. එච්චර. යම मैत्री योगी तुम मे
මම යොහන් මන්දාකිණිය කරකේ විශේෂ ශක්තිය පීඨය ආරක්ෂාවයි අහම් බ්‍රහ්මස්මි අහම් බ්‍රහ්මස්මි අහම් බ්‍රහ්මස්මි සර්ට අපායේ තොරගුළු විවරණ මම බය වෙනවා මං දාගිනිය කරගේ විශ්ව ශක්ති පීඨය ආරක්ෂාවයි අහම් බ්‍රහ්මස්මි ඔය කියන පීඨ නම් මට ඉතින් කවදාවත් තිබිච්ච එකක් නෙමෙයිනේ මගේ පීඨෙන් තමයි මගේ වටේ හිටපු උණු ජීවත් වුනේ මඩින් මඩ යන්නත් ඕනේ කො අර ෆයිල් එක ගන්න පුළුවන්ද ඒ ෆයිල් එක ඉතාම සුරක්ෂිතව අපි ළඟ මේ වෙනකොට තියෙනවා. මහේල් ඔය ෆයිල් එක අරගෙන එන්න. දැන් පුංචි ප්‍රශ්නයක් තියෙනවා යෝහනි මැඩම්. ඇයි? මොකද ප්‍රශ්නේ? දැන් මෙහෙමනේ යෝහනි මැඩම්. ඊයේ අපි ඒ අවස්ථාවේ එතෙන්ට ගියේ රොහාන් සර්ව විශ්වයට මුදාහරින්න හිතාගෙන නෙවෙයිනේ. ඒක මේ අහම්බෙන් මේ වෙලාවේ මැඩම්ගේ ඉල්ලීම නිසාම කරපු ශක්තිය මුදාහැරීමක්නේ. ඉතින් එහෙම කලින් ප්ලෑන් නොකර ශක්තිය මුදාහැරීමක් ඉෂ්ට සිද්ධ කරන්න ගියාම ඒකට ටිකක් සැර ගාණක් අය කරන්න සිද්ධ වෙනවා. ඔව්. දැන් අනික මැඩම්ගේ ෆයිල් එක එතන හිටපු මිනිස්සුන්ගේ ඇස් බන්ධනය කරලා අපි අරගෙන ආවනේ. ඉතින් ඒ වගේ දෙයකට මුදාහරින්න වෙන විශ්ව ශක්තිය ටිකක් වැඩි. මම තේරෙනවනේ. ඒකට ලොකු රිස්ක් එකකුත් තියෙනවා. නෑ නෑ මට තේරෙන්නේ නැහැ දැන්. මොකද යෝගතුමා කියන්න හදන්නේ? තව සල්ලි ඕනද? ආ කලින් කතා කරගත්ත මොනරු ගොඩට විශ්ව ශක්තිය ආනුභාවයෙන් තවත් මොනරු ටිකක් පියාඹල එන්න ඕනේ. ඔව්. කීයක් විතරද? තව ලක්ෂ 20ක්වත්. මොකද මට තේරෙනවානේ. රිස්ක් එක වැඩි ඉන්නේ. බැරි වෙලාවත් වැඩේ ගැස්සුනොත් එහෙම අතුරට වෙලා කෝරු ගනින්න තමයි වෙන්නේ. එහෙම උනොත් ඉතින් විශ්ව ශක්තිය එන්නේත් නැහැ. මොකද ඇතුළේනේ බල බින්දෙනවා. ඔව්. ඇයිද කීයකවත් දෙන්න බෑ? ඇත්තදී මටත් ඔප්පු තිරප්පුත් නැතුවම ඇතුළට යන්න වෙන්නේ. නේද අපි අතරේ වෙන්නේ ශක්ති හුවමාරුවක් නේ මැඩම් ලක්ෂ 20 නේ ලක්ෂ 20 නේ ඕක මොකද්ද හරි මම ලක්ෂ 20ක කැෂ් එකක් දෙන්න හැබැයි මින් ඉදිරියට මගේ දෙපාමුවට කිසිම කරදරයක් එන්න බෑ තේරුණාද පොම් අර ෆයිල් එක ගන්න පුළන්ද දෙනවා මේ දැන් දෙනවා මහේල් මහින් ඔය ෆයිල් එක ගේන්න. ශාසි මම්මන් මං කොරල් එක නමන්නේ. මොකද මොකද්ද? මොකද්ද කියන්නේ? මම මොකද්ද මොකද්ද? මන්දා කිනිය කරකේ විශ්ව ශක්තිය පිටය ආරක්ෂාවයි අහම් බ්‍රහ්මස්මි අහම් බ්‍රහ්මස්මි අහම් බ්‍රහ්මස්මි මැඩම් සල්ප වේලාවක් ඉඳ හිමාලයේ විලකින් ගෙනාපු ශුද්ධ වූ ජලය තියෙනවා එයින් බිනක් බීලා ආශිර්වාදයක් රැගෙන යන්න දැන් නෙමෙයි මඩ වහ බොන්න වෙලා තියෙන්නේ වහ
කතා කියන්නේ මම මොකද මොකද කොළලෙක් මොකද කොළලෙක් කියන්නේ කොළලෙක් කියන්නේ මෙන්න මේකට සුදුපටිය වාරු බිගොඩ එයා දෙයි තාත්තා කිව්වනේ යාව ඉස්කෝලේ ගෙනියන්න එපා කියලා ඉතින් එයා දවල් වෙනකන් දෙයි එහෙනම් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා දුවයත් එක්ක සෙල්ලම් කරන්නකෝ මට රූබි නැතුව 15 හරි හරි අපිට වරක් වෙන පරක් වෙන ඉන්න සපත් දෙක දාන්න අමින් අමින් පිට්මන් කරමු बोर रूपी आदर इन सारे ना कि